පාර දිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඇත්තටම ඔයා මේ වෙනකොටත් දන්නවා. ඒ තමයි සිකුර මැරෙන්න බෑමයි කියලා කියනවා. ඉතින් ඇත්තටම සල්ලි කොච්චර ගොඩක් දුන්නත් සිකුර කැමති නෑ මේ වෙලාවෙ මිනි පෙට්ටියක නිදා ගන්න. ඒකට හේතුව තමයි ගෙදර ගියාට පස්සේ ජීවිත කාලෙම තමන් මරණ දවස එනකම්ම තමන්ට මරණ වගේ ජීවත් වෙන්න වෙයි බය වෙයි ඔන්න ඔය වගේ කතා තමයි සිකුරට මේ වෙලාවේ හිතෙන්නේ. හැබැයි ඉතින් දැන් කොළඹදි මේ විස්තරේ හරියාකාරව කිව්වනම් කවදාවත් සිකුර මේ වැඩේට කැමති වෙන්නේ නැන් නැති වෙන්නත් තිබුණා. ඉතින් ඇත්තටම දැන් සිකුර මිනි පෙට්ටියේ නිදාගත්තේ නැතොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්න සූදානම් වෙන්නේ බණ්ඩේ දෙයට මොන වගේ දෙයක් කරාවිද කියලා. ඉතින් ඇත්තටම වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලල හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එකට subscribe වෙන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. ඉතින් දැන් ඔයා දන්නවා සරණි කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඒ වුණාට ඉතින් සරණිගේ ආදරය නිසා කරන්න වෙන වැඩ නම් අන්තිම නරකයි. ඉතින් ඇත්තටම රෙහාන් මේ වෙලාවේ හිතන්නේ සරණි ගොඩක් දුකෙන් ඉන්නවා කියලා. ඒ වුණාට සරණි මේ වෙලාවේ ඉන්නේ ගොඩක් බය වෙලා. මොකද ඉතින් වැරදිලා හරි මේ වැඩේ ගැස්සුණා තින් තමගේ කසාදෙත් ඉවරයි. ඒ වගේම වෙඩින් එකක් ගන්න වෙන්නේත් නැහැ. ඉතින් දැන් බණ්ඩා අන්තිම අසන්න තත්වයකට පත් වෙලා තව පැය භාගයයි තියෙන්නේ. පැය භාගයක් ඇතුළත මේ වැඩේ සිද්ධ නොවුනොත් අන්තිම කරදරයකට තමයි පටලැවෙන්නේ. ඇත්තම කිව්වොත් දැන් රෙහාන්ට වෙලාව කියලා තියෙන නිසා ඒ වෙලාවට කලින් මේ වැඩේ ඉවරයක් කරන්න විදියකුත් නැහැ. අනිත් එක අඩමුතරමේ ෆොටෝ එකක් හරි තියෙන්න ඕනනේ. ඉතින් ඒකත් කරගන්න විදියක් නැති වෙනවා. හැබැයි දැන් බණ්ඩ ඇතුළට ගියානේ අපි ඒක දැක්කා. ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි රෙහාන් රෙක්සි නැවත වතාවක් මගට ඇවිල්ලා හැරලා ආවි කියලා. ඒකට හේතුව තමයි රෙහාන්ව උස්සපු කට්ටිය ඉල්ලුවනේ නැවත වතාවක් සල්ලි. ඒ කියන්නේ අද දවස ඇතුළත. ඉතින් අන්න එතකොට රෙහාන් කලබල වෙලා ආවි කියලා තමයි හිතන්නේ. නමුත් ඉතින් රෙහාන් මේ වෙලාවේ සල්ලි හොයන්න ගියා වගේ තමයි මේ ගමන පැමිණියේ. එතකොට ඉතින් උස්සංගීප කට්ටියත් වැරදි දේවල් හිතාවි කියලා රෙහාන් දන්න හින්දා. ඉතින් ඇත්තටම රෙහාන් නිවසීමෙන් වැඩ කරන පුද්ගලෙක්. අනිත් එක තමයි මේ රෙහාන්ගේ අම්ම නොදන්න වුණාට රෙක්ස්ගේ යාළුවෙක් එතන තියලා තමයි ආවේ. ඒ කියන්නේ මැරයන්ට සල්ලි දෙන්න වුණත් පොලිසිය කට්ටියත් එකතු වෙලා මේ සියලු දේවල් විසඳ ගන්න පුළුවන් වක්කිවීතු කෙනෙක් තමයි තියලා ආවේ. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නෑ මෙතන. ඉතින් ඒ කියන්නේ මලකෙදෙට්ට ගොඩ වෙලාම තමයි යන්නේ. අනිත් එක ඔයා දකින්න ඇති ඒ කියන්නේ ඇඹිලි පිටර ගෙදර ඉන්න සහෝදරයයි සහෝදරිය මෙන්න මේ දෙන්නත් ඇවිල්ලා හිටියානේ. ඉතින් ඇත්තටම මේ දෙන්නත් ආව කියලා කියන්නේ මේ වැඩේ ඇත්තටම සිද්ධ වෙනවා. එහෙම නැත්තම් ඉතින් ওই මිනි පෙට්ටි සාප්පුවකට ගිහිල්ලා මේ තරම් කැලියක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. ඉතින් ඇත්තටම බණ්ඩා හැමදේම කල්පනා කරලයි සැලසුමක් හදන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිහි නැති වෙන බෙහෙතක් දීලා අරක්කු වලට හරි දාලා අනිවාර්යයෙන්ම බණ්ඩා මේ වැඩේ කරනවාම තමයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් බණ්ඩ කරන්න සූදානම් වෙන වැඩ කිසිම දෙයක් මගදී අතාරණ කෙනෙක් නෙවෙයි. ඉතින් සරණිට සනසීමෙන් මේ සියලු දේවල් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මලගෙදර සීන් එක හරියට වුණොත් තමයි ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.